සම්මත ජන බලවේගයේ ඇගල්ලේ කොට්ටාසේ උලසිංහ රාජනේ ඇගල්ලේ කොට්ටාසේ අපේක්ෂකයා මට මම මේ පාර මේ පෙළ පාරේ සඳහා සම්මත ජන බලවේගයෙන් ගොඩක් කිරිසක් කොළඹට අපි අරන් යන්න උත්සාහ කළා. ඒකම අපි බෙඩපාලියට ගමේ අය ගොඩක් අය අපිත් එක්ක සහභාගී වුණා අපි කතා කරලත් නැතුව. ඉතින් එක්තරා පුද්ගලයෙක් අපිත් එක්ක මේ පෙළ පාරේ ගිහිල්ලා ගෙදෙට්ට ගිහිල්ලා ඇවිදින්න මට කිව්වා. එයාව ගෙදරින් පැන්නුවා කියලා අපිත් එක්ක මේපිලපාලි ගියා කියලා. ඒ පුද්ගලයාගේ බෑන මාලිවාරේ මේ පාරේ පැත්තේ බුලත්සිංහල ක්‍රියාකාරී වැඩ කරන කෙනෙක්. ඉතින් මට කරන්න දෙයක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. මම ඒ පුද්ගලයාට කිව්වා එයාව ගෙදරින් පැන්නුවා නම් හේතුව ඇහුවාම කිව්වා මේ සජිත් මාත්‍යත් එක්ක මේ පක්ෂයට පෙළපාලි ගියා මාලිමාවට නැතුව කියලා ඒක නිසයි කියලා ගෙදරින් පැන්නුවේ. ඊට පස්සේ ඒ පුද්ගලයා මම දින දෙකක් නවාතැන් දීලා මගේ ගෙදර තියාගෙන ඔහුට රැකියාව දෙන්නත් හද දීලා ඔහු ගෙදරින් පිටත් වෙලා ගියා. ඊට පස්සේ මම අද මගේ වාහනේ මම වෛද්‍යවරයෙකු ළඟට ගිහින් වෙනත් රෝගියෙකුට බෙහෙත් අරගෙන ගෙදරට ඇවිදිලා ගෙදරින් බහිනකොටම මගේ වත්තේ හැංගිලා ඉඳලා ඒ පුද්ගලයාගේ බෑන කියන මේ මාලිමාවේ ඈගල්ලේ කොට්ටාසේ සංවිධායකන කටයුතු කරන කෙනෙක් මට හොඳටම ගැහුවා. මගේ තාත්තට කියවම මගේ මේ අත තුවාලු වුණා, මගේ මේ හැක් පේන්නේ ඔළුවට අමාරුයි. මට ගොඩාක් අමාරු සුලෙස පහර දුන්නා. ඊට පස්සේ මට මොම් මද හැංගිලා ඉඳලා පොලිසියටවත් යන්න දුන්නේ නැහැ. පස්සේ පොලිසියෙන් ඇවිදිලා රට උත්තර අරගෙන මම රෝහලට ආවා. මේ වෙනකොට මම රෝහලේ ඉන්නේ. ඇත්තටම මට ගොඩක් අමාරුයි මේ මාලිමාවේ මේ වගේ වැඩ කරනවා නම් තරි ඉදිරියේ රට බාර ගත්තොත් කොහොමද කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න. පසුගිය මැයි පළවෙනිද ලෝක කාම්කරු දිනය වෙනුවෙන් සමග ජන බලවේගය සංවිධානය කරපු කොළඹ කාම්කරු රැලිය වෙනුවෙන් අපි බොලස්සිංහල මැතිවරණ කොට්ටාසේ විදියට සමග ජන බලවේගය නියෝජනය කරමින් අපි විශාල ජනතාවක් සහභාගී වෙනවා කොළඹට. ඒ සහභාගී වෙන වෙලාවේ බොලස්සිංහල ආසනයේ ඈගල්ලේ කොට්ටාසේ නියෝජනය කරන සුමිත් සේනක මහතා නියෝජනය කරමින් මාලිමාවට සහයෝගය ලබා දෙන පවුලක තාත්ත කෙනෙක් මේ සමග ජන බලවේගයේ මේදින රැලියට සහභාගී වුණා සමග ජන බලවේගයේ වෙනුවෙන්. එතකොට මේ තාත්තා ගෙදරට එනකොට මේදින රැලිය අවසන් කළ අපි සාමාන්‍ය විදිහට ගෙදරට එනකොට මේ මාලිමාව කියන දේශපාලන පක්ෂයට වැඩ කරපු ඒ තාත්තගේ බෑනා කියන පුද්ගලයා ඊට පහුවෙනිදා මේ තාත්තව එළවන උඹ කරපු දේශපාලන ගියපු ගමනත් එක්ක මේ ගෙදර ගිහින් උඹ නැවතියන් කියලා ඒ තාත්තව එයාගේ මාමණ්ඩි මෙලවනවා. එළුවට පස්සේ මාමණ්ඩි සුමිත් සේනක මහත්තයලා ගෙදරට ගිහිල්ලා මේ අකරතැබ්බ ගැන කියනකොට සුමිත් සේනක අපි ඈගල් ඔය සමග ජන බලවේගයේ අපේ අපේක්ෂකතුමා ඒ තාත්තව ඈගල් ඔය ප්‍රදේශයෙන් වත්තක නවත්තනවා ගෙදරට එන්න එපා කියපු නිසා. ඊට පස්සේ ප්‍රශ්නේ ඒ විදිහට සාමදානෝ පොලිසියට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ විසඳුනාට පස්සේ ඊයේ රාත්‍රියේ රෑ 9:00 අතර මට දුරකථන ඇමතුමින් සුමිත් සේනක මහත්තයාගේ නෝන කතා කරගෙනනේ මහත්තයෝ අපේ මහත්තයටත් මහත්තයාගේ තාත්තටත් සුමනේය කියන පුද්ගලයාටත් මේ මාලිමාවට උදව් කරන මේ පාක්ෂිකය ඇවිල්ලා අපේ මහත්තයටත් හොඳටම ගහලා අපේ මහත්තයලා හොස්පිටාලේ අරන් ගියා කියලා. මම කියනවා බුලස්සිංහල හොස්පිටල් එකට යවන්න මම පුළුවන් තරම් ඉක්මනට බුලස්සිංහලට එන්න කියලා මම එතෙන්ට යනකොට මේ මිනිස්සයා හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා තියෙනවා බුලස්සිංහල. මම දකින්නේ මේ වෙලාවේ ලාල්කාන්ත මහත්තයා කියපු විදිහටම මේ වැඩේ දැන් ගංගොල ක්‍රියාත්මක වෙනවා. 88-89 ජනතා විමුක්තිනර මතක කෙනෙක් පුද්ගලෙක් විදිහට මේ රටේ මේ අපරාධය කරන්න කියලා තමයි ලාල්කාන්ත එදා වේදිකාවේ කියලා කිව්වේ. ගමට අධිකරණය ගෙනල්ලා නීතිය ගමේ විසඳන වැඩපිළිවෙළද පෙරහුරුවක් විදිහට ඈගල් ඔය බුලස්සිංහල ආසනයෙන් පටන් ගන්නවා. මම ආදරණීය කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට බුලස්සිංහල ජනතාවට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඒ අහිංසක මිනිස්සුන්ට මම කියනවා ඒ සියලුම චන්දදායකුන්ට මේ මාලිමාව කියන දේශපාලන පක්ෂය අද මේ අරමුණෙන් තමයි දේශපාලන කරන්නේ. මේ අරමුණ විනාශ කරන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා ගන්න ඉතිහාසයේ 71 අපි අහලා තිනවා 88-89 අපිට මතක තියෙනවා. මේ කාල පරිච්ඡේදය තුලම ජනතාව විතරම මෙහෙම ආයුධයෙන් බලෙන් තමයි තමන්ගේ බලය අල්ලගන්න උත්සාහ කරන නිසා ඒකට නැවතත් මේ අවස්ථාවට ඉඩ දෙන්න එපා කියන ආදරණීය
මේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන සමස්ත ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිනිස් ජනතාවට කියනවා මම මාලිමාව ගැන දෙපාරක් හිතන මාලිමාව කියන දේශපාලන පක්ෂයට කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැති මහා විනාශකාරී දේශපාලන වැඩපිළිවෙළක් කියන එක මම ප්‍රකාශ කරන නිසා බුද්ධිමත් ජනතාව බුද්ධිමත් තීන්දුව తీරන එළිවෙන මැතිවරණ වලදී ගන්න කියන එකත් මම මේ අවස්ථාවේදී නොබිය ප්‍රකාශ කරනවා. ලාල්කන්ත මහතා කියනවා මේ ජනපෙන් සම්බන්ධ වෙනවා වගේම සම්බන්ධ වෙන්න කියලා. අපි කියලා මනිකල් සම්බන්ධ වෙන්න. ඒක තමයි මම කියන්නේ. ඔව් ලා ඒක තමයි මම කිව්වේ ලාල්කාන්ත මහත්තයා ඒ ඉතිහාසය මතක් කරලා දෙනවා අනාගතේ ජීවත් වෙන 2088 89 ඉතිහාසයේ 2000 පස්සේ මේ තරුණයන්ට මතක නැහැ ඒක නිසා අපිට ඒක මතකයි. ලාල්කාන්ත නාපත් දැනුවත් කරනෝ මේ 2000 පස්සේ ජීවත් වෙන්න 2000 පස්සේ ඉපදිච්ච දරුවක ඉඳලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා ඒකාධිපති පාලනයක් කරලා ආයුධෙන් පිස්තෝලෙන් මේ රට පාලනය කරන්න යන වැඩපිළිවෙල තමයි ලාල්කාන්ත කියලා දෙන්නේ. ඒක නිසා මම එක 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 පෙරහුරුවක් තමයි අයගල්ලෝෙන් පටන් ගත්තේ කියන එක තමයි මම කිව්වේ එකට ඉඳ දෙන්නේපා කියලා.